අදාළ නඩුව අද කොළඹ ස්ථිරතරි පුද්ගල මහාධිකරණයේ සභාපති සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. අද දිනේ ලිට්‍රෝ ගෑස් සමාගමේ මුල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම මහතා සාක්ෂි ලබා දුන්නා. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥාලි සබ්‍රි මහතා මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු කියා සිටියේ 2015 වසරෙන් පසුව පූජ්‍ය දඹර අමිල හිමියන්ට ප්‍රවාහන දීමනාවක් ලෙස මාසිකව රුපියල් 125,000 බැගින් ගෙවීමට සමාගමේ පාලන අධිකාරියෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවයි. එයට තමා විරුද්ධ වූ බවත්, ඉන්පසුව මාසයකට රුපියල් 95,000ක් බැගින් සමාගමට අයත් රහස් කිණුමකින් උන්වහන්සේට ගෙවීමට පියවරකත් බවත් ඔහු එහිදී සඳහන් කළා. තවදුරටත් සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේ මේ අයුරින් සමාගමේ සේවකී නොවන පුද්ගලින් 39 දෙනෙකු සඳහා ගෙවීම් සිදු කර ඇති බවයි. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට පැවැත්වෙනවා.